වර්ණකුල සූරියේ උස්වත්ත ලියනගේ සබීතා ජානකී පෙරේරා. ඇය මීට දශක දෙකකට පෙර සිංහල සිනමාවේ කාන්තිමත් දෑසක් හිමි සොඳුරු යුවතිය ඇයයි. මේ ඉන්නේ තේ සබීතම තමයි. ඒ දෑසේ කාන්තිය තවමත් ඒ විදිහමයි. එකම වෙනස අද ඇය ජීවිතය පිළිබඳ විශාල අවබෝධයකින් යුතු සොඳුරු ගැහැණියක් වගේම බිරිඳක් මවක් ලෙසට ජීවත් වීමයි. ඉතින් ඇගේ ජීවිතයේ පටන් ගත්ත පුංචි ළමා කාලය ගැන ඇය මේ විදිහටයි මුලින්ම කියලා තිබුණේ. මට ඉන්නේ අක්කලා දෙන්නයි නංගි. හැමෝම මට කතා කළේ චූටි කියලා. අපි පොඩි කාලේ හිටියේ කොළඹ. තුන්වැනි පන්තිය වෙනකම් මං ඉගෙන ගත්තේ කොළඹ විශාඛාවේ. තාත්තගේ ගම වෙන්නප්පුව. හැමදේම ගමේ තිබුණු නිසා කාලෙකදී තාත්තා තීරණය කරා අපි එක්කගෙන ගමට යන්න. මාව වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුල් කළා. ඉගෙනීමට නම් මං හරි සාමාන්‍යයි. හැබැයි චිත්‍ර අඳින්න හොඳින් පුළුවන්. ඒ කාලේ හරිම ලැජ්ජාශීලී කෙනෙක්. පාසලේ නාට්‍යවලටවත් ඉදිරිපත් වුණේ නැහැ. ඒ තිබුණු ලැජ්ජාවයි කම්මැලිකමටයි නිසා. පස්සේ කාලෙක මම නිළියක් වුණු බව දැනගත්තම මගේ පාසලේ යාළුවෝ පුදුම වුණා. ළඟදි මට උගන්වපු කන්‍යා සොහොයුරියන් පිරිසක් මුණ ගැහුණා. ඔවුන් මං ආ ගමන ගැන කතා කළේ හරි සතුටින් ආඩම්බරේ. මට එදා ජීවිතේ වටිනාම සම්මානයක් ගත්තා වගේ සතුටක් දැනුණා. මනුස්සයෙකුට එහෙම අහන්න ලැබීම වාසනාවක්. ඒ භාග්‍ය හිමි වෙන්නේ කලාකාරයෙක්ට විතරයි. ඔබ පුංචි කාලේ හීන මැව්වේ කවුරු වෙන්නද? කතාවට මං ඒ කාලේ කිව්වේ දොස්තර කෙනෙක් වෙනවා කියලා. එහෙම කිව්වට ඒ පැත්තට යන්න උත්සාහ කළේවත් විද්‍යා විෂය ධාරාවන් හදාරන්න උනන්දුනේවත් නෑ. ඒ හීනේ එහෙමම මග ඇරිලා ගියා. පස්සේ කාලෙක හිතුණා අනේ මම වැඩිදුර ඉගෙන ගත්තා නම් කොච්චර හොඳද කියලා. මගේ පුතාගෙන් මං ඒ සතුට අද ලබනවා. ඔබට පාසල් ප්‍රේමයක් තිබුණද? එහෙම හැඟීමක් ඇතිවීම සාමාන්‍යයි. මගේ යාළුවෙකුගේ අයියා කෙනෙක් දවසක් මට ලියුමක් එවලා තිබුණා. ඒකෙ තිබුණා ඔහු කැමති මාව හම්බ වෙන්න කියලා. මගේ ගැන කවුරු හරි හිතනවනි කියලා එදා නම් මට පුදුම සතුටක් දැනුනේ. පාසල් ඉවර වෙලා ගෙදර යන ගමන් අපි පාරේදී මුණ ගැහිලා කතා කර කර යනවා. තාත්තව ගමම දැන නිසා පොඩි බයකුත් දැනුණා. ඒ සම්බන්ධය දැනින් එහාට ගියේ නැහැ. ඒක බොහොම සුන්දර මතකයක්. ගොඩක් කාලයකට පස්සේ නැවත ඔහු අහම්බෙන් මුණ ගැහුණා. එතනින් එහාට ඔහු ගැන විපරම් කරන්න මට උනන්දුවක් තිබුණේ නැහැ. ඔබ පොතපතටත් බොහොම ලැදි කෙනෙක්ලු නේද? ඔව්, පොඩි කාලේ ඉඳලා මම පොත්පත් හරියට කියවනවා. චිත්‍ර කතා වලටත් ගොඩක් කැමති. දවසක් පන්තියේ ඩෙස් එකක් ඇතුලේ තියාගෙන පොත කියවද්දී සිස්ටර් පිටිපස්සට වෙලා බලන් ඉන්නවා. ඉස්කෝලේට නව කතා පොත් ගේන්න තහනම් මම ප්‍රින්සිපල් ළඟට ගෙනිහිල්ලා ගෙදර අයටත් එන්න කිව්වා. එහෙම වුණා කියලා කියවන එක නම් නැවැත්තුවේ නැහැ. ජීවිතයේ අත්දකපු අමහිනිම සිදුවීමක් තියෙනවද? මට දුක දැනෙන සිදුවීම් දෙකක් තියෙනවා. එක් සිදුවීමක් උනේ වසර 8කට කලින්. ඒත් ඒ කාලේ මේ තරම් දැනුනේ නැහැ. ඒ මගේ මව්පියන් මෙලොවින් සමු ගැනීම. ඒ දෙන්න ජීවතුන් අතර හිටියා නම් ඔවුන්ට පුතා එක්ක සම්බන්ධ වෙන්න තිබුණා. ඔවුන් නැති වෙද්දී පුතාට අවුරුදු 10ක් විතර ඇති. ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් දැන් ඔහුට තේරෙනවා අම්මා තාත්තා ළඟ ඉදී අපිට ඒ තරම් අගයක් නැහැ. නමුත් දැන් කල්පනා වෙනවා අනේ යාලා හිටියනම් මට ඉස්සරට වඩා වැඩි දේවල් ඔවුන් වෙනුවෙන් කරන්න තිබුණා නේද කියලා. ගෙවන කාලය ආපහු එන්නේ නැහැ. ඒක කවුරුවත් හිතට ගත යුතුයි. අනෙක් සිදුවීම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වුණු දයා විමල වීර බොහෝ කාලයක් අසනීප වෙලා හිටියා. ඔහු සහ ඔහුගේ පවුලේ උදවිය මට හරි සමීපයි. මම නිතරම ඔහු බලන්න එන්නම් කියලා ඔහුගේ බිරිඳට කිව්වත් මට යන්න ලැබුණේ නැහැ. මම විදේශගත වෙලා ඉන්න වෙලේක ඔහු මිය ගියා. එතා මට දැනුණා සමහර දේවල් ගියොත් ගියාමයි කොහොමටවත් ආපහු ගන්න බෑ කියලා. ඉතින් එහෙම දේවල් අපේ ජීවිතවලින් මඟ නොහැරිය යුතුයි. මුල අමතක කරන මනුස්සයෙකුට ජීවිතේ හරියන්නේ නැහැ. මනුස්සකම නැත්නම් කලාවෙන් වැඩකුත් නැහැ. වේදනාව විඳවීම දරා ගැනීම ඔබට සාපේක්ෂව කොහොමද? හැමෝගේම ජීවිතවල දුක සතුට කඩා වැටීම යළි නැගී සිටීම පොදුයි. මගේ ජීවිතෙත් එහෙමයි. ටික කාලයක් දුකෙන් හිටියොත් සතුටු වෙන්න යමක් එළඹෙනවමයි. සතුටින් හිනා වෙලා හිටියොත් දුක් වෙන්න කාරණේකුත් තියෙනවමයි. ඔබේ දුර්වලකම් මොනවද? මං සමහර වෙලාවට සමහර අයව මම වගේමයි කියලා හිතනවා. මං එහෙම හිතුවත් ඔවුන් එහෙම නැති බව තේරෙනකොට පරක්කු වැඩි. අන්තිමට පසුතැවෙන්නේ මම. අපි දකින ස්වරූපේ නෙමේ ආශ්‍රය කරද්දී. ඔබ ගැන කලින් කාලෙට ඇතිවෙන කතාබහ දිහා ඔබ බලන්නේ කොහොමද? කාලෙන් කාලෙට මොකක් හෝ මාතෘකාවක් මතුවෙනවා. වැඩ නොකර හිටියම අවධානය නැති වෙයි කියලා හිතුවට වෙන්නේ ඒකේ අනිත් පැත්ත. යමක් වෙනස් කරන්න අවස්ථාව ලැබුණොත් ඔබ මොනවද කරන්නේ? ජීවිතය ගැන හැරිලා බලද්දී සතුට දුක හිමි අහිමි හැමදේම ජීවිතයේ කලින් කලට
සැලසුම් වූ දේවල් ලෙසයි මං දකින්නේ. ඉතින් වෙනස් විය යුතුයයි හැඟෙන යමක් නැහැ. ඔබේ හදවත සොරාගත් ප්‍රේමයක් ගැන ඔබට මතකද? නම් ගම් කියන්න බැහැ. ඔහු දැන් කසාද බැඳලත් ඇති. මම මේ කියන්න යන කෙනා දැන් ලංකාවෙත් නැහැ. සිනමාවට සම්බන්ධ වෙන්නත් කලින් මට හරියට මංගල යෝජනා ආවා. නමුත් සිනමාව නිසා මං ඒ හැමදේම අමතක කළා. මං මේ කියන පුද්ගලයාත් මට විවාහ යෝජනාවක් ගෙනාවා. ඔහු මට ගොඩක් ආදරේ කළා. නමුත් විවාහයෙන් පස්සේ මේ හැමදේම අතෑරලා ඔහු සමග රට යන්න එන්න ඕන කිව්වා. ඒ කාලේ මගේ බර තිබුණේ සිනමාවට. ඒ නිසා ඔහු අතෑරලා මම සිනමාව තෝරගත්තා. ඔහු ජීවිතේ හැමෝම හොඳම පුද්ගලයෙක්. ඒ කාලෙන් පස්සේ මට ඔහුව කවදාවත් මුණ ගැහුනේ නැහැ. තව කෙනෙක් හිටියා. ඔහු මගේ රසිකේ. ඔහු මගේ තාත්තගෙන් මං ගැන ඇහුවා. තාත්තා හිතුවා ඔහු මට ගැළපෙනවා කියලා. නමුත් ඒ මම සිනමාවට ආපු මුල් කාලේ. කසාදෙට වඩා සිනමාවේ රැඳෙන්න මට තිබුණු කැමැත්ත නිසා මම බැහැ කිව්වා. අද ඒ හැමෝම විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා ඇති. සැබෑ සමය ගැන ඔබේ දැක්ම මොකක්ද? අප ජීවත් වෙන්න ඕන අද මේ මොහොතේ. ඒ නිසා සැබෑ කාලය ගැන මට ලොකු හැඟීමක් නැහැ. එන ඕනම තත්වයකට මුහුණ දෙන්න පුළුවන් මානසිකත්වයක් මං ගොඩනගාගෙන ඉන්නේ. යථාර්ථය අවබෝධ කරගෙන ඉන්නවා නම් ඒ බාර ගැනීම එතරම් අමාරු නැහැ. ඔබේ ආදර්ශ පාඨ මොනවද? හැමෝටම හොඳ කරන්න, හොඳක් වෙන්න ප්‍රාර්ථනා කරන්න. යමෙකුට සුවපත් වේවා යැයි නිකං කටින් එන පළියට කියනවට වඩා මුළු හිතෙන්ම කිව්වොත් එය හරිම බලවත්. හැමෝම සුවපත් වේවා, හොඳක් වේවා යැයි මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කියලයි අපේ ප්‍රවීණ නිලි සබිතා පෙරේරා අවසානයේ කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනල් එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.